Sri Lanka's most powerful news brand. පසුගිය වසර තුල අලිමිනිස් ගැටුමෙන් පුද්ගලයන් 84ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 253ක්ද මියගොස් ඇති බවයි. 2016 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසර තුල අලිමිනිස් ගැටුම් හේතුවෙන් පුද්ගලයන් මරණයට පත්වීම අඩුවීමක් පෙන්නුම් කරන බව වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර හීල අලි ඇතුන්ගේ සංගමය ඊයේ කළුතරදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ යල්පැන ගිය අලි වැටවල් ඉදිකිරීම අද මේ වෙනකොට සාර්ථක ක්‍රමවේදයක් නොවන විත්තිය අපි මේ වෙලාව වගකීමෙන් කියනවා. වනජීවී දෙපාර්තමේන්තුව අකාර්යක්ෂමයි. වනජීවී දෙපාර්තමේන්තුවට නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ. නිශ්චිත දැක්මක් නැහැ. මේ වනාන්තරය රකින්නත් එහෙම නැත්නම් මේ වරසතුන් රකින්නවත් නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. ඒ කියන්නේ මේ ගෙවල් වල ඇති කරන පෙරහැරවල් වලට විතරක් සම්බන්ධ කරගෙන අලි ඇතුන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට අර වනාන්තරයේ අකාලයේ මේ දෙන වනාලීන් රැකගැනීම නිශ්චිත ක්‍රමයක් හදන්න ඕන. දිගින් දිගටම මහා දැවැන්ත ලෙස මහා දැවැන්ත හස්තින් මියගියා ඝාතනය කරා. ඒක නිසාවෙන් අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා ඔබතුමාගේ යටතට හෝ මේ අමාත්‍යංශය වහම හැකියක්මනින් පවරාගෙන මේ ඉන්න කැලේ ඉන්න සතුටේ රකින්න නිශ්චිත වැඩපිළිවෙලක් හදමුයි කියන යෝජනාව මේ වෙලාවේ මතක් කරන්නට ඕන.